හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා එන අලුත්ම පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. කොටිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩවිල ධම්මසිරි හිමියන් සංවිධානාත්මක පිරිසක් විසින් ඝාතනය කර තිබෙන්නේ එම ආරණ්‍යයේ වැඩ විසූ කුඩා සාමණේර හිමි නමකට සිදු වූ අතවරයකට අදාළ වීඩියෝ පට ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර එම හිමියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. ධම්මසිරි හිමියන් පැහැරගත් සංවිධානාත්මක කණ්ඩායම මාකොළ ප්‍රදේශයේ නිවසක රඳවාගෙන උන්වහන්සේට පහර දෙමින් අමානුෂික වද හිංසා පමුණුවමින් හිමියන්ව සතු ඇති බව කියන රුපියල් කෝටි 5කට අධික මුදලක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව විමර්ශන වලින් හෙළ වී තිබෙනවා. එම පහර දීම් වලදී සහ ගැලසිරි ක්‍රීම් වලදී ධම්මසිරි හිමියන් අපවත් වී ඇති අතර පසුව මෙම සංවිධානාත්මක කණ්ඩායම උන්වහන්සේගේ දේහ කොටදෙනියාව නවාන සොහොන් පිට්ටනියට රැගෙන ගොස් පෙට්‍රල් දමා පුලුස්සා පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. ධම්මසිරි හිමියන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය සහ ඇයගේ අනියම් සැමියා ඇතුළු සිව් දෙනෙකු ඊයේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණු අතර පැහැර ගැනීමට යොදාගත් රටේ ජංගම දුරකථනයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබුණා. ධම්මසිරි හිමියන් පැහැරගත් අවස්ථාවේ උන්වහන්සේ සතුව තිබී රැගෙන ගිය බැංකු පොත් කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇති අතර එම බැංකු ගිණුම්වල රුපියල් 5000කටත් අඩු මුදලක් තිබී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ධම්මසිරි හිමියන්ගේ ඝාතන සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. පොලිසිය මේ වනතුරු සිදු කර ඇති විමර්ශනවලට අනුව ධම්මසිරි හිමියන් පැහැරගෙන යෑම සැලසුම් කර ඇත්තේ සාමනීර හිමිනමගේ මව සහ ඇයගේ අනියම් සැමියා විසින්. සාමනීර හිමිනම වසර කිහිපයක් තිස්සේ ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කර ඇති අතර එහිදී තමන් විවිධ අතවරවලට ලක්වන බව එම හිමියන් තම මවට දැනුම් දී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාමනීර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන් සමග නිතර නිතර ආරවුල් ඇති කරගෙන තිබෙනවා. තම පුත්‍රයා වන සාමනීර හිමියන්ට අතවර කළ අවස්ථා දැක්වෙන වීඩියෝ පට ඇද්දැයි ඒවා ප්‍රසිද්ධ කරන බව කියමින් සාමනීර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබෙනවා. මෙම හිමියන් පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයේද මිලදීගෙන එම සාමනීර හිමියන්ගේ මවට ලබා දී ඇත්තේ ධම්මසිරි හිමියන් දුන් මුදල් වලින් වන අතර එලෙස ලීසින් වාරික ගෙවා ඇත්තේද එම හිමියන් විසින්. ධම්මසිරි හිමියන් අවස්ථා කිහිපයකදී මෙම සාමනීර හිමියන්ගේ මවට පවසා ඇත්තේ තමන් සතුව රුපියල් කෝටි 5කට අධික මුදලක් ඇති බවත් ව්‍යාපාරයක් කරගෙන යෑමට ඒ මුදලින් කොටසක් ලබා දිය හැකි බව. සාමනීර හිමියන්ගේ පියා බයිට් වර්ග නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරයක් කරගෙන යන අතර එය දියුණු කර ගැනීම සඳහා මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ලබා දිය හැකි බවද ධම්මසිරි හිමියන් සැකකාර කාන්තාවට පවසා ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබෙනවා. එහෙත් ඉකුත් තුන්වනදා රාත්‍රී 11:30ට පමණ මෙම කාන්තාව ඇයගේ අනියම් සැමියා ඇතුළු දස දෙනෙකු පමණ සමන්විත පිරිසක් සමග ආරණ්‍ය සේනාසනයට කඩා වැදී විහාරාධිපති හිමියන් වූ ධම්මසිරි හිමියන්ට පහර දී පැහැරගෙන ගොස් ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල එකවර ලබා ගැනීමට බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා. එහෙත් සිතු සැලසුම් ව්‍යර්ථ වීමෙන් පසු ධම්මසිරි හිමියන්ගේ දේහය කොටදෙනියාව නවාන සුසාද භූමියේ වලදැමීමට මාකොල්ට රැගෙන ගොස් ඇත්තේ තීරෝද රථයක පටවාගෙන බවද හෙළි වී තිබෙනවා. දේහය සෝන් පිට්ටනියේ වලදැමීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වීම නිසා එය ඇඳ ඇතිරිල්ලක ඔතා පෙට්‍රල් දමා පුලුස්සා ඇති බව පොලිසිය පවසනවා. බස්නාහිර උතුරු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙනවා. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා එන අලුත්ම පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න.